ද හම්සා කච්ඡාවයි ඔබ ශ්‍රවනය කරන්නේ. යම් හිත්වේදනාවක් දුක්වේදනාවක්. කෙනෙක් තුළ තිබෙනවා නම් ඒ ප්‍රශ්නය නිසා ඒ වේදනාව නිසා ඒ පුද්ගලයා නොනවත්වා විඳවනවානම්. ඒ මුොහොතේ ඒ විඳවන මුොහොතේ එම පුද්ගලයා සිතන්නට දක්ෂවියයුත්තේ කුමක් සාමින් වහන්සේ යන් ඔබදුම ප්‍රශ්නයක් කැටියට මට යොමු කළේ කෙනෙක් යම් දුක්වේදනාවක් විදිනවාන. ඒ දුක්වේදනාව, මම සංසාරය කලා වූ අකුසල් සංස්කාරයක පලයක් හැටියට දැකලා. ඒ දැකලා ඒ දුක්වේදනවාව පේක්ෂාව බවට පත් කරගන්න ධර්මය උපේක්ෂාවක් බවට. දැන්ගෝස් මුොක්කෝ ඔබට මහා සිත්ඇැවලක් ඇතිවෙනවා. දෙෙන්නද දරුවා නිසා සමාජයෙන් නිසා හෝ. රැකි රක්ෂා එතන ත් බරපදර සිතවලක්ඇතිවෙන. ඔබ සිද්තවල ඇතිවෙන උන වෙලාවේ ඔබ ධර්මානුකූල්ලව හිතනවා. එතොර මේ ධර්මානුකූලව හිතනවා කියන්නේ ඔබ තුරට ඉන්ද්‍රිය සංවරේ වෙලා තියෙන්න්නවා නෑ. එයො ඉන්ද්‍රිය සංවර ඇතික වෙන්න නම් අනිවාරයමොක තියෙන්න්න ඕනේ. පචසීේ ආරක්ෂාව තියෙන්නවා එෙනෙ ආරක්‍ෂාව තිබොත්තමයි තමන්තුළ ඉන්ද්‍රිය සංවර එතො ඉන්ද්‍රිය සංහරයඇතුළින් තමාතුළ ඇතිව වුණා වූ සිත්වේදනාව තමන් ධර්මානුකූලෝ දකිනවා. මේ සිත්වේදනාව ඇති වුණේ සංසාරයේ මං කාටහරි සිත්වේදනාවත්දීලා ති. එහෙම දැකලා මේක තමාවිසින් කරගත්තා වූ අකුසලේක ප්‍රතිඵලයක්ක කියන කාරණය දැකලා එයා නිරයතුරුවමනෝනා ඒ සිත්වේදනාවටේ දුක්වේදනාවටය නැවත ඇලීම් ගැටම් ඇැති කරගන්න නැහැ එක ධාර්මය උපේක්ෂාවෙන් දකිින්. එම මානසික වේදනාවෙන් ඉවත්වීම සඳහා පිළියමක් ලෙස. ට පිළිතුරක් ලෙසාපේ ස්වාමීන් වහන්ස එම අවස්ථාවෙන් ඉවත් ඔයාම නැත්තම් එම අවස්ථාව මගහැරීම ඒකත් සුදුසුක්‍රියාවක්නේද ස්වාමින් වහන්ස. මේම ඉවත්වෙලාගයා කියලා ප්‍රශ්නිි දන්න බෑනේ ඉවත්වෙලාගේයා කියලා ප්‍රශ්ීද නැමක මගේ වගක මක්තිනවාන දරුවවාව්දෙසා සාම්පුරුෂයාව දෙෙසා තමන්ගින් වී යුතු වගක මක්ති නෝ යුතු මක්තිනවා. එතැදී දරුවා නිසා සාම්පුරුෂය නිසා දුකක් සකස් වෙනවා කියලා ඒ දෙන්නා මග හැරලා ඒ දෙන්නා අතහරලා එහමයන්න බැහ. එහම ගාල තමන්ගේ අකුසලේමි දෙන්නේ නැහැ. එඒඒ අකුසලේට බයේ දැරලා යන මොහොතක් පාසා තමන්ගේ සාම්පුරුෂයාට තමන්ගේ දරුවාට මවකගෙන් සාමිදියනකින් වෙන්න තියන වගකීම් පැහරහැරීමේ නැවත අකුසලයක් ජීවිතයට එක තුරගන්න නැවත අකුසලය ජවිතයට තුකරගන්න. එත වොඩ ඒ සාම්පපුරුෂයගෙන් දරුවාගෙන් බැහැරටයාම නිසා. ඒ අකුස්සලේ තවතව ශක්තිමත්වීම නිසා නෝනා යා බරපතල තවතව අනුතුරු කරා ඉදිරියටයන්න පුොලො මොක දැම්විතන් සමන්ගේ සාමයාගෙන් තමන්ගේ දරුවගින් බැහැටන කියහිලදන විමට වඩා බරපතල කුසල්තමන් පස්සෙන්න පුොලො. එනිසා නිරේතුරුවම තමන්ගේ ජීවිතයට ප්‍රශ්නයක් ඇද්දි අපි නිරේතුරුවම ල්පනා කරන්න ඕනෙ ඕොන මේ ප්‍රශ්නය කියන සංසාරය මං කාටරි දුන්නාාව ප්‍රශ්නයක කියන කාරණය කිය නඕොන. ඉති ඒක දකින්නනං අනි වාරෙන්ම අපේ සීලේ පරිපූර්ණ භාවය අපි තුළ තියනවා සීලේ පරිපුර්ණ භාාවේක අද්‍ය ආරෂ්ඨාංගි මාර්ග සීලේ අදාල බුදුරන් වන්සේ අංගතුනක් දේශනා කරනවා. සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාජීවෝ කියලා මේ අංගතුනේ තියෙන්නාව් පරිපූර්ණ භාවය තමාතුළ තියෙන්නවා. තුළ ඇතිවෙන්න වූ ඉන්ද්‍රිය සංවරය විසින් සම්මාස අතිය තමයි නෝනා නිරේ තුරුවම එවැනි ප්‍රශ්නයක් ධර්මානුකූලෝ අපිට විසඳල දෙන්. ධර්මානුකූලෝ අපි විසඳගන්න අදක්ෂණං ඒකයැන ඊට දාලේ ඉන්ද්‍රිය සංවරය අපි තුළ දුර්වල්නන් සීලේ දුර්වලභාවයන් අපි තුළ තියෙනවන අපි ඒ ප්‍රශ්නයනෝනා තවත් ප්‍රශ්න සීයක් ඇතිවෙන දිසාවට තමයි අපි අරගෙනයන්. ඒනිසා ප්‍රශ්නවලින් ගහන සමාජයක ප්‍රශ්නවලින් පිරුුණ ලෝක නෝනා, ඒ ප්‍රශ්න ධර්මානුකූලව නිරාකරණය කරගැනී මුදෙසා අපිට ලොකු සහයක් ලබා දෙන දෙයක් තමයි මේ සම්මාවාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන මෙන මේ ආජීවට්ටමක සීලය අපිට ලබලදී. ඒනිසා නිරේතුරුවම අපි සීලේ ආරක්ෂාවතුළ ජීවත්වෙන දක්ෂවෙන් වු. ඒ සීලයේ ආරක්ෂාවතුළ ජීවත්තුනායි කියන කාරණයම් විතරක් නෝනා අපි සැබෑ බෞද්ධෙක්නම් වෙන්නේ නෑ එකත්තුොදට තේරුම්ගන්නව නෑ. සමාර පංහතුොල්ලා අපිට ඇවිල්ල කියෙනා සාමින්වන්ස මන් සිල්පද බහ බිඳින්නේ නෑ මං වැරදි ආජීවයන්ට අන්නෙ නෑ. එනිසා මන්දැන් නිවැරදි බෞද්ධෙක් බෞදට පත්වනා කියලා. එයා සීලේයට විතරයි වටිනාකම දෙන්නේ. වෙන දේකට වටිනාකමක් දෙන්නේ මෙතන නවතින්න කියන ධර්ම මාර්ගයක් බුදුරන් වන්සේ අපට දේශනා කලලා න. කෞරුහරි කිරි කියනවනං. මගේ ජීවිතේ මං රකින්නේ ආරක්ෂා කරණ සිිල්පද පහ විතරයි. මං සිිල්පද පහ රැකීමෙන්මන් සුන්දර බෞද්ධෙක් වෙනවා කියලා. ඒක නොනා ධර්මයට අදාළ දෙයක් නම් නෙමි. මොකද සිල්පද පහ ආරක්‍ෂා කරනවායි කියෙන කාරණය. බුදුරජාණන් වහන්සේ වර්ණා කරනවා. නමුත් නොහනා ඉන් එහට යායයිුතු ගමන තියනවා. බුදුරජන් වහන්ේගෙන් වරක්. එක ස්වාමින් වහන්සේ කනෙ කරෝගීව ඉන්න වෙලාවේ හොඳටම ගිලන්නව ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂූන් වහන්සේ මුණගැහෙන්න්න ගිල් අහනවා භික්ෂුව ඔබට මේ පහසුවෙන් යැපෙන්න්න පුළුවන්ද කියලා ඔබට මේ පහසුවෙන් ඔබේ කටයුතු කරගන්න පුළුවන්ද ඔබට යම් කුකුස්තිීනවාද කියලා එතවට ඒ ස්වාමින් වහසේ ෙන අනේ භාග්‍යවතුන් වහන්සේ මට හරියටම මේ හිතේ චංචල්ස භාවඇත්තිීනවා කියලා හිතේ කුකුස් ඇතිවෙන කියලා හිතේ විචිචිච්ඡා ඇතිවෙන කියලා වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නන ඇයි මහන ඔබ සීලෙන් දුරුවලද කියලා. ඔබ සීලෙන් දුරුවලද කියලා. ඒ වෙලාවේ මේම ස්වාමීන් වහන්සේ දේශනා කරන්න නෑ භාග්‍යෝතුන් වහන්ස. මම සීලෙන් දුරුවල නැහැ. මම සීලයෙන් දුරුවල නැහැ. මගේ ප්‍රාතිමෝක්ට සීලයමන් දිවිහිමිය ශක්තිමත්තු ආක්ෂා කරන්න උත්සාහගන්නෝ ඒනිසාමගේ සීලිය පිබඳ මට කිසිම කුක් ැ කියලා. ඒ වෙලාවේ බුදුරයන් වහන්ේ හන වාමීන් වහන්සේගේගේ එමනං මහන? බ සීලේ පිළිබඳ කුකුස් නැත්තං ඔබට මොක් කෙරේද විච්චි ච්චාවත්වයන මොක් කරේද කුකුසක්තියන කියලා. ඒ වෙලාවේ මේ සාමින්නාසි දැම්මම සාමින්නාන්සේ මර්ණාසන්න වගේන සාවාමින්නාහස නම. ඒ වාමින්නාසේ ඒවසාහ බුදුරුවන්ාන්සේට කියන භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ අපිට ධර්මය දේශනා කරලා තියන්නේ මෙම සීලේ ශක්තිමත්භාාවය ූජසාවිතරා එමේ ඔබවහන්සේ අපිට ධර්මය දේශනා කරලතින්නේ කාමයන්ගේ නිරෝ දෙවදසා. රාගේ විරාගේ උදෙසා දෙෙන්න්න අද. රාගේ විරාග අපවට පත්කිරීම මුදෙසයි ඔබහන්සේ අපි ධර්මය දේශනා කල්ලා තියෙන්න්නේ කියලා. ඒවෙලායි බුදුර එන් වවන්සේ වාමීන් වහන්සේට සාදුකාර දෙෙනවා. ඒමයි මහන මම සීලේ උදෙසා විතරක් නෙමේ උතුන් ධර්මය ඔබලාර් දේශනා කළ තියෙන්නේ. කාමයන්ගේ නිරෝධය උදෙසා මේ රාගේ විරාගේ උදෙසායි මං ඔබලාට ධර්මය දේශන කළ තින බුදු කියල බුදුරජන්ාන්සේ දේශ කරන. ඒනම් බදුරජාණන් වහන්සේ ගිහිපිංවතුල්ලාට පංචසීලයේ ආරක්ෂාව තුළ පමණක් නවතින්න කියලා කොතනකත් දේශනා කරලා නැ පංචසීලයේ ආරක්ෂාවතුළ ඔබලා නවතිනවා නං අනි වාර්ෙන්ම ඊට මුල්වෙන්න අවු හේතුවක්ති නවා මොකක් දේහේතුව සම්මාධිට්්‍යයේ දුරලවාදේ. සම්මාධිට්්‍යයේ දුර්ුවල භාවය නිසාමයි. ඒ හේතුවෙන්ම සකස්වෙන සම්මා සංකප්පයන්ගේ දුර්ුවලභාවය නිසාමයි යමෙක් කියන්නේ. මම පංච සීලය තුළ ජීවත් වෙනවා. ඉන් එහා දෙයක් මට අදාළ නැහැ කියලා. එනිසා යම් ඉංවතෙක් පංච සීලයට විතරක් තමන්ගේ ජීවිතයට වටිනාකමත් දෙනවන. එ අත් යහපදදයක් නම් හොදාකත් බුදුරජාණන් වහන්සේ අනුමත කලා වූ ධර්මමාර්ගයක් නෙමයි. මොකොද පංචසීලයේත් ආරක්ෂා කරන කෙනා නිරේතුරුවම පංචසීලයේ ආරක්ෂාව තුළ සම්මාවායාමයන් සම්මා සති සම්මා සමාධිය කරානිවාරයෙන්ම යන්නවා. එතකොට පංචසීලයේ තමන් ආරක්ෂා කරනවා කියනවා නං ඒත් තමා තුළ සම්මා වායාමයන් සම්මා සති සම්මා සමාධි සකස්වෙනිි නැත්තන්න ඕනා ඒ පංචසීලයේ කවදක්ව සම්මාධිත්්‍යයෙන් පෝෂණය වෙලා නැහැ. එනිසා නිරේතුරුවම සමාන් නාරක්ෂා කරන්න ව පංච සීලය සම්මාධිත්්‍යයේ සම්මා සංකප්්‍යයන්ගේ අර්ථයන්ගේෙන් පෝෂණය කරගන්න. මොකද බදුරජාණන් වහන්සේ සීල විිසුද්ධිය කියන තැනින් විතරක් අපිට නතර වෙන්න කියලා කවදකක්ත් කියලා නැහැ. පංච සීලියය කියන තැන නතරවෙන්න ක කියල කෞදක්ක අපට බුරන්ේ දේශන කලා. එනිසා ඔබේ පංච සීලයෝඔබ සම්මාධිප්තියේ අර්ථයන්ගෙන් සම්මා සංකපයන්ගෙන් පෝෂණය කරගන්න ඒ පෝෂණය කරගත්තොත් පමණයි. ඔබ ආරක්‍ෂා කරන්නා වූ පංච සීලය ොහෝ ආචී වර්ටමක සීලය සම්මා වායාමයන් සම්මා සති සම්මා සමාධියඔස්සේ ආර්යෂ්ඨාංගික මාර්ගය තුළ පංච නීවර්ණ තුනේ වූ හිතක් කරවඔබ අරගෙන.